සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ දිස්ත්‍රික්ක තුල නව කලාප ඇති කිරීමේ අන්තර්වාර යෝජනාවක් මැතිවරණ කොමසාරිස්වරයාට බාර දුන් බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. මැතිවරණ කොමසාරිස්වරයා සහ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවුෆ් හකීම් මහතා මේ අදහස් පළ කළා. මැතිවරණ ක්‍රමයේ පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණියා. මැතිවරණ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගී වූ අමාත්‍යවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. මැතිවරණ කොමසාරිස්තුමා අලුත් අදහස් කීපයක් අපිට ඉදිරිපත් කළා. ඒ වගේම දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළා තියෙන කෙටුම්පතේ ප්‍රායෝගික දුෂ්කරතා ගැන අපි සාකච්ඡා කරලා එකඟ වුණා. දැන් අපිට ඉතුරුලා තියෙනවා කොහොමද අපි ජනතාවට දුන්න පොරොන්දුවට ගැලපෙන පරිදි මේ ක්‍රම ඉස්සරහට යන්නේ කියලා. ඒ නිසා විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයේ තිබෙන අන්තර්කාලීන ප්‍රතිපාදන තබාගෙන ඒ වගේම පසුව සියල්ල වෙනස් කිරීම පිළිබඳව අවධානය යොමු වුණා. අපි මේ ගැන තවත් දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. මැතිවරණ කොමසාරිස්තුමා ඒ වගේම අගමැතිතුමා ජනාධිපතිතුමා මේ පිළිබඳව ඉදිරි පැය කීපය තුළ සාකච්ඡා කළා. අද චන්ද කොමසාරිස්තුමා හමු වෙලා එතුමාට අන්තර්වාර යෝජනාවක් හැටියට අපි දැනට පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ දිස්ත්‍රික්ක විශාල වශයෙන් තියෙන බැවින් ඒ තුල කලාප ඇති කිරීම හරහා අපට මන්ත්‍රීවරුන්ට වියදම් අඩු කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමටත් ඒ තුලින් ඒක අන්තර්වාර සංශෝධනයක් හැටියට ඉදිරිපත් කිරීම සඳහා වූ කැමැත්තක් අපි අද පළ කරා. ඒත් සමගම සහ මුලින්ම මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට යෝජනාවක් සාකච්ඡා කිරීමට නැවත වාරයක් අපි පාර්ලිමේන්තුවේ රැස්වීමට අදහස් කරනවා. අද උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අල්ලස් කොමිසමේ සභාපතිවරයා කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට කැඳවා තිබුණා. එහිදී කතානායකවරයා අල්ලස් කොමිසමේ සභාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා ඇති අතර හෙට දිනේදී කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරකොරි මහතා සඳහන් කළා. එම විශේෂ ප්‍රකාශයේදී විරෝධතාවයේ නිරත මන්ත්‍රීවරුන් සභා ගැබතුල රැඳී සිටීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ලයිව් යූ තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ කරගන්නවා පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටින අප මාණ්ඩලික වාර්තාකරු වෙනුර කනිෂ්ක. ඔබත් එක්ක සම්බන්ධ වෙනවා පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට මේ වන විටත් අද උදෑසන ආරම්භ කළ විරෝධතාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ සිදු කරමිනුයි පවතින්නේ. එහි අලුත්ම තත්ත්වය දැන ගැනීමට අපි සම්බන්ධ කරගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. අලුත්ගමගේ මැතිතුමනි, මොකද්ද දැන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දැන් සිදුවෙමින් පවතින තත්ත්වය? ඔව්, අත වශයෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අඛණ්ඩ වර්ජනයක් පවත්වාගෙන යනවා. හිටපු ජනාධිපතිතුමාට උපවාසයක් පවත්වාගෙන යනවා. හිටපු ජනාධිපතිතුමාට මේ අලස් දූෂණ කොමිසම විසින් අසාධාරණ ලෙස කැඳවීම පිළිබඳව මේ සඳහා මුලින්ම අපි දවල් වෙනකොට අපි අත්සන් 55යි ලබා දීලා තිබුණේ. මේ වෙනකොට අත්සන් 105ක් අත්සන් කරලා තියෙනවා. මේ වෙනකොට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ අපිත් එක්ක මේ විරෝධතාවයට සහභාගී වෙලා තියෙනවා. මේ සියලු දෙනා ඉන්න මතය තමයි මේ තීන්දුව වැරදි. අද පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ මැති අමාත්‍යවරයා කියපු දෙයක් තමයි මේ සිද්ධිය සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා දිගින් දිගටම හෙට උදේ වෙනකොට අපි 130කට වැඩි අත්සන් ප්‍රමාණයක් මේකට ගන්නවා. ඒ නිසා මේ වෙනකොට අද රෑ හෙට එළි වෙනතෙක් අපි මේ විරෝධතාවය ගෙනියනවා. දැන් මේ වෙනකොටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 75කට අසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ මේ වෙනකොට රැඳී සිටීමෙන් මේ විරෝධතාව ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. මන්ත්‍රීතුමා, ඔබතුමාලා ක්‍රියාත්මක කරන්නේ උපවාසයක්ද එහෙම නැත්නම් විරෝධතාවයක්ද? මේක උපවාසයක්. අපි මේ පවත්වන ලබන්නේ උපවාසයක්. මේ සඳහා සාධාරණ පිළිතුරක් ලැබෙන තෙක් මේක හෙට වෙන්න පුළුවන්, අනිද්දා වෙන්න පුළුවන්, හින් අනිද්දා වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්. දිගටම මේ වැරදි ක්‍රියාමාර්ගයෙන් නිවැරදි වෙන තෙක් මේ උපවාස අපි කරගෙන යනවා. ඒ වගේම තමයි මේ උපවාසයට සම්බන්ධ වෙලා ඉන්නවා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා, දැන් අද දවසේ ඔබ රෑ වෙනකන් ඉන්නවා, හෙට මොකද කරන්නේ? රෑ වෙනකන් නෙමේ, එළි වෙනකනුත් ඉන්නවා. මොකද මේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් තිබෙන බලය ප්‍රකාරව මන්ත්‍රීවරයෙක්ට අමාත්‍ය ධූරයක් දීම අල්ලසක් ලෙස අර්ථකථනය කරලා තිනවා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට. ඉතින් ඒක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජාත්‍යන්තර වශයෙන් ඉතා විශාල ප්‍රහාරයක් එල්ලමින් පවතින අවස්ථාවක එතුමාව දඩයම් කිරීම සඳහා මේ යුද්ධය පරාජය කළා සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු මිනිසුන්ට අභේදානය ලබා දුන්න ජාතික වීරවරයෙක්ට මෙලෙසින් ප්‍රහාරය එල්ල කරන්නට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට අයිතියක් හෝ සදාචාරාත්මක යුතුකමක් නැහැ. ඒ නිසා අද අපි මන්ත්‍රීවරු විසින් ආරම්භ කරපු මෙම නිරාවුද අවිහිංසකයන්ගේ
උද්ඝෝෂණයට විරෝධතාවයට අපි බලාපොරොත්තු වෙනවා හෙට උදේ වරුවේදී ගරු කතානායකතුමා මේ අල්ලස් දූෂණ කොමිෂමේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ගෙනල්ලා කරපු සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව මේ විරෝධතාවය තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද ඒ පවත්වාගෙන යා යුතු නම් ඒ පවත්වාගෙන යාමේ මූණුවර කෙබඳු විය යුතුද යන්න හෙට අපිට තීරණය කරන්න පුළුවන් වෙනවා තවදුරටත් අකණ්ඩව මේ උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වාගෙන යනවාද කියලා මම හිතනවා මේ වන විට රටේ දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දුන්න රාජ්‍ය නායකයට එලව එලව පහර දෙන පිළිවෙත හෙලා දකින්න පොදු මහ ජනතාවත් විවිධ ස්ථානවල පෙළ ගැසීලා ඉන්නවා කියලා බොහොමත්ම ස්තුතියි. ඒ තමයි පාර්ලිමේන්තු පරිශ්‍රය අලුත්ම தත්ත්වයේ മന്ത്രിවරුන් 80කට ආසන්න පිරිසක් තවමත් පාර්ලිමේන්තු සභාගර්භය තුළ මේ උපවාසයෙන් නිරත වෙලා සිටිනවා. එහි තොරතුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේ මේ අප සූදානම් රැඳී සිටින අප සමග මම වෙන්ර කනිෂ්ක පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට. ස්තුතියි වෙනුර සජීවීවම තොරතුරු ගෙනාවාට. වරදකරුවා ආරක්ෂා කිරීම තමයි අතීතයේ කළ වරදක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ තවදුරටත් එවැනි වැරදි සිදු නොකිරීමට වග බලා ගන්නා බවයි. හම්බෙගමුවේ පැවති පුණ්‍යෝත්සවයකට කැමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. මොනරාගල හම්බෙගමුව පුරාණ රජමහා විහාරයේ බෝධි පූජා පුණ්‍යෝත්සවයක් ඊයේ පසරුවේ පැවැතුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. අනතුරුව ජනහමුවක්ද පැවති අතර එම අවස්ථාවට ඌව පළාත් හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාද එක්ව සිටියා. මට ඊයේ තෑග්ගක් ගෙන දුන්නා. අල්ලස් කොමිසමට මට එන්න කියලා. මම බැලුවා මොකද මේ කියලා. බැලුවා කියවල බලනකොට මම අල්ලස් අදීලා තිස්සත් නායක මහත්යට ඇමතිකමක් දීම මේ වගේ විහිළු තමයි අද අපිට දකින්න ලැබෙන්නේ. ප්‍රශ්න කිවි ඵලි ගනි මේ බෝධි පූජාවේ බලයෙන් ඔවුන්ගේ හිත් තුළ තියෙන ක්‍රෝධය නැති වෙලා වෛරය නැති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දැන් මේවා කතා කරාම හෙට යනකොට තවත් ලියුමක් ගෙනත් දෙයිද නැහැ මම වැරදි නෑ කියන්නේ මගේ වැරදි තිබුණා වැරදි කරපු අය සමහර ඒවායින් අපි නිදහස් කරා අපි බලපෑම් කරලා ඒක තමයි ඒක වරදක් සමහර අය කරපු වැරදි වලට අපි දඬුවම් කරේ නැහැ අපි ඒවා වසන් කරන්න හැදුවා මම හිතනවා මම කරපු වරද මේවා තමුන්නාන්සේලාගෙන් ඒ ගැන සමාව ඉල්ලන ගමන්ම මම තමුන්නාන්සේලාට කියනවා තවත් නම් ඒ වැරදි කරන්න මම සූදානම් එතකොට ඉතින් මේ හුඟක් අය යාවි අපිට බණී මොනවා වුණත් අපි ඉතිහාසය අමතක කරන්න එපා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ පක්ෂය කියන්නේ ලාලිපාරේ තියෙන කාර්යාලයවත් අත ලකුණවත් නෙවෙයි ඒක මේ රටේ ගොවිකම්කරු පංචමහා බලවේගයේ එකතු වෙන තැන එතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක පැහැදිලිවම කරන්නේ මේ අතර නරහැම්පිට අභයාරාමයේ අද පස්වරුවේ පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණඩල රැස්වීමටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවා තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළා. ජනාධිපතිවරයෙක් වශයෙන් මට ගන්න තියෙන තීන්දුව ගන්න මට අයිතියක් තියෙනවා අන්තිම මොහොත දක්වා. ඒ ඡන්දෙන් පැරදුණයින් පස්සේ දිවුරුම් දෙනකම් මම ජනාධිපති. ඉතින් ඒකින්ද ඒක මං හිතන්නේ නැහැ උන්ට එහෙම මේ බලයක් තියෙනවා කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මට හරියට ඒක විශ්සරත් නැහැ ඒකේ. පාර්ලිමේන්තුවේ දැනට මොකක්ද එකක් වෙනවා කියලා කිව්වා. මම දැක්කා ඔයාලා දන්න තරම තමයි මාත් දන්නේ. ඊට වඩා දෙයක් මම දන්නේ නැහැ. උන් නිදා ගන්න සූදානම් වෙනවායි කියලා තමයි ආරංචිය. බෝලේ එක එක තැන් වලට පාස් වෙවි. මම දන්නේ අවසානයේ කාග්ගාව ඉතුරු වෙයිද කියලා. එයාට උත්තර දෙන්නේ නැහැ.